උපදේශන සේවයේදී හරියට මානසික නැත්නම් චිත්ත වේග නිවැරදි ආකාරයට නොහසුරවන කාන්තාවෝ බිරින්දෑවරු නැත්නම් අම්මාවරු අපිට හමු වෙනවා දරුවන් නිසා පීඩාවට පත් වෙලා ප්‍රබල ලෙස දුක් විඳින එක අම්ම කෙනෙක් කියනවා හාමුදුරුවනේ මගේ දුව මගේ පුතා තමයි මම අඳින විදිහ තීරණය කරන්නේ ස්වාමීනි මම මේ දරුවෝ වැඩි දියුණු කරගත්තා වැඩි වියට පත් කරගත්තා අවුරුදු 15 18 20 වෙනකම් මේ ළමයි කුසට ආවට පස්සේ හාමුදුරුවනේ මේ අය නිසා මම මගුල් ගෙවල් වල ගියේ නෑ බන මල ගෙවල් දාන පිරිත් පින්කම් පොළවල් හෝ වෙනත් සතුරු සාමීචි උත්සවවලට සහභාගී වුණේ නෑ ඊළඟට මේගොල්ලෝ හැදෙන කාලේ මෙයාලගේ කුඩා අවධිය නිසා පාසල් අවධිය නිසා ඊළඟට ශිෂ්‍යත්ව පන්ති නිසා ඊළඟට සාමාන්‍ය පෙළ නිසා උසස් පෙළ නිසා මම හැමදේම අත්හැරියා මගේ කැමැත්තට මම ඇඳලනේ මගේ කැමැත්තට මම කාලබීලනේ මගේ කැමැත්තට ගමනක් බිමනක් ගිහිල්ලනේ මගේ පවුලේ සහෝදරයෝ සහෝදරියෝ වැන්දා ඒත් මට යන්ට ලැබුණේ නෑ මම මේ දරුවන් වෙනුවෙන් කැප වුණා දැන් ඒගොල්ලෝ ලොකු මහත් වෙලා දැන් මේගොල්ලොන්ට අවුරුදු 20 ගණන් වෙනවා එතකොට මේ අම්ම කියනවා මම මෙයාලව බිහි කරන්නේ අවුරුදු 22 23 දී. එතකොට මගේ යෞවනත්වය මේ දරුවන්ට කැප කළා. හැබැයි තවමත් මම ඉන්නේ අවුරුදු 44 45. එතකොට දැන්වත් මට බැරිද මේ අයගේ නිදහස්ව අඳින්න පළඳින්න. කන්න බොන්න ගමන බිමනක් යන්න. පුජ්‍යලියක් ඇසුරු කරන්න දැන් මට නිදහසක් නැද දැන් ස්වාමීනි මේ දවස්වල මේ අම්ම කියනවා මගේ අපේ ගෙදර ඉදිරිපිට දෙමහල් ගොඩනැගිල්ලක් හදනවා ඒ උඩුමහලේ මේසන් බාසුන් නැහැලා වඩු බාසුන් නැහැලා වැඩ කරනවා දැන් මේගොල්ලෝ මට නීති දාලා තියෙනවා අම්මා එළියට යන්න එපා අම්මා ඉස්සරහට බහින්න එපා අර උඩ තට්ටුවේ කොල්ලෝ බලන් ඉන්නෝ අර උඩ තට්ටුවේ මිනිස්සු බලන් ඉන්නෝ අම්මම කොටෙයි ඔය බල්ලට කෑම දාන්න ගියේ අම්මම කොටෙයි ඔය මේ රෙදි වනන්න ගියේ අම්මම කොටෙයි ඔය කියලා ගොරකටික වේලන්න ගියේ ම නැත්තම් මොකද කොත්තමල්ලි හොදලා අවුවේ දැම්මේ ඕන් නැති වැඩ මෙයාටත් කියලා ඔන්න දැන් නිකන් අම්මාට මනමාලය හොයන අම්මා මනමාලකමකට යයි වගේ තැනටපත් වෙලා ඊළඟට මේ අම්මම කියනවා ස්වාමීනි මම ඇඳුමක් කරගත්තම ඒ ඇඳුම මහත්තය පළමුවෙන් විවේචනය කරනවා නැත ළමයි මේ ලොකු පුතේ මේ ධෝනි මෙහෙන්න මේ බලන්නකෝ මෙයා ගතපු ඇඳුම අනේද කියන්නේ ලොකු මහත් වෙච්ච ළමයි ඉන්න අම්මා කෙනෙක් ඒ විතරක් නෙමෙයි මගේ හාමුදුරනේ මගේ දැන්දම්මත් කියනවා එයත් කියනවා නී කරදඬු ඉහෙල ගිය කොල්ලෝ කෙල්ලෝ ඉන්න කෙනෙක්නේ මැදයි ළමිස්සි වෙන හැටි හාමුදුරනේ මට ළමිස්සි කමක් තිබ්බේ නැහැ මගේ තරුණ ජීවිතේ මම කැප කළා ඒ විතරක් නෙවෙයි මම විශ්වවිද්‍යාලයක ගියා නම් ස්වාමීනි මම ලොකු තැනකට එනවා හැබැයි මගේ ස්වාමි පුරුෂයා විශ්වවිද්‍යාලේ ඇරියා මම පොඩි රැකියාවක් කරලා එයාට උදව් කළා මම ඒ ආදරය නිසා මගේ විශ්වවිද්‍යාල ජීවිතය නැති කරගත්තා එච්චර කැප කරපු මාව දැන් තවදුරටත් සීමා කරනවා ඇයි ස්වාමීනි මෙහෙම වෙන්නේ මේක මගේ අකුසල කර්මයක්ද නූතනය තුල වංගෙඩියයි මෝල්ගහයි නැති වුණාට ඇඹරුම් ගල නැති වුණාට මිරිස් ගලෙන් භාවිතයක් නොතිබුණාට බ්ලෙන්ඩරේ රයිස් කුකර් එකේ මයික්‍රෝවේව් එකේ එහෙම නැත්නම් කඩේ මිරිස් මෝලෙන් ඒ ටික පැකට් එකකින් ලැබෙන මවක වුණාට එදා අතීතයේ ළිඳ ළඟ රෙදි ටික හොදගෙන වොෂින් මැෂින් එකක් නොතිබුණත් ඒ අම්මලාට වඩා අද නූතනයේ සිටින තරුණ මව සැබෑ ලෙසම දුක් විඳිනවා. එතකොට බෞද්ධ දර්ශනයෙන් හදන කාන්තාව අම්මා ඔන්න ඔය ආකාරයට විඳින අම්ම කෙනෙක්. විඳවන අම්ම කෙනෙක් නෙමෙයි. විශාකා මෞතුමිය
Visaka amma dahasaya vayaviyen kasada benda. Ilangata vasarin vasarata daruwa denna denna bihikala. Daruwa 20ක් බිහිකලා. හැබැයි අය මහා මේල පළඳනාම පළඳා. කෝටි 8ක් 8 කෝටියක් වටිනාකම තියෙන මහා මේල පළඳනාව පළඳා. අය කොච්චර ලස්සනයිද? දැන් අපි අදත් අර ගීතේ ව්‍යාකරණය මගේ සර්ලා කියනවා හරි නැහැ කියලා, නිවැරදි නැහැ කියලා. විසාකා තොමෝ පැමිණි විලාසෙන් මට එන්නට බෑ කියලා කියනවනේ. මේ මහා වරුෂාව මැද්දේ එතකොට විසාකා අම්මා අන්න ගුණයෙන් යුක්තව ආවා. ඇය අනිත් ලහඳු 16 වියති තරුණියන් දුවනකොට මහා වරුෂාවට ඇය නොදුවා තමන්ගේ තැන්පත්කම ආරක්ෂා කරගෙන පැමිණුණා. අන්න ඉතින්දි තියෙනවා තරුණ මවකට හිතන්න ඔබ ඔය කතා කරන දේ කරන ගමන් අර ගුණය කියන එක මතු කරලා ස්වාමියාට ඉටිදු යුතුකම් ටික දෙමාපියන්ට ඉටිදු යුතුකම් ටික තමන්ගේ නැන්දම්ම මාමන්ට ඉටිදු යුතුකම් ටික දරුමන්ලන්ට ඉටිදු යුතුකම් ටික ඉටු කරන ගමන් අපේ සාකච්ඡාවක් තියෙන්නට ඕනේ. පුතේ මම කරපු කැපකිරීම මේවා තමන් හිතේ තියන් ඉඳලා හරියන්නේ නැහැ. දරුවෝ මම මෙන්න මෙතනින් මේ වගේ මානසික අරගලයකට පත් වෙනවා. ඒ ටික අපි දරුවන්ට කියලා දරුවන්ටත් පෙන්වන්න ඕනේ. ඔයාලත් මේ තත්වයට කවදා හරි පත් වෙනවා. මං හිතන්නේ අපිට සුහද කතා තුළින් සාකච්ඡා තුළින් මේ වගේ ධර්ම සාකච්ඡා තුළින් විශාල කතිකාවතක් නිර්මාණය කරන්න පුළුවන්. අද වර්තමාන සමාජයේ සංස්කෘතික වශයෙන් කෝෂ්ඨාගාරයක හිර කරන්නේ නැතුව එහෙත් සංස්කෘතිකමය විනයක් ඇති කරගෙන සැබෑ ලෙසම කාන්තාවට විමුක්තිය නිදහස ලබා දෙන්නේ.